ඉක්විටි ෆන්ඩ් එකක් කියන්නේ මොකද්ද? ඉක්විටි ෆන්ඩ් එකක් හදනවානේ ඔබ රුපියල් 5000ක් 10000ක් සමහර කට්ටිය දානවා සමහර 1 මිලියන් 1 බිලියන් ෆන්ඩ්ස් උත් දානවා. ඒ වගේ ෆන්ඩ්ස් දැම්මම ඉක්විටි ෆන්ඩ් එකට දාලා ඒ ෆන්ඩ් එකෙන් ඒ ෆන්ඩ් මැනේජර් ඩිසිෂන්ස් ගන්නවා මේ යුනිට් හෝල්ඩර්ස්ලට ප්‍රතිශතයක් විදිහට ලැබෙන. ඒක තමයි තියෙන ඇඩ්වාන්ටේජ් එක. ඉතාමත් හොඳ රිටර්න් එකක් ලබා දුන්නා ෂෙයාර්හෝල්ඩර්ස්ට 50% විතර අවුරුද්දට. අයිබෝවන් මූල්‍ය නිදැස ලබා ගන්න ලංකාවේ ලෝකෙ වටේ ට්‍රැවල් කරන්න හැමෝම කැමති. එනිසා මම තරුණ කාලේ කරපු වැරදි තරුණ කාලේ දැනගෙන සිටි නැති දේවල් ඔයගලන්ට මේ channel එකේ කියලා දෙනවා. ඉතින් මේවා ඉගෙනගෙන tips and tricks ඔයගලන්ට අවශ්‍ය විදියට tailor made කරලා ගේම් එක හරියට plan කරන්න. තව වීඩියෝ එක කතා කරන්න යන්නේ ගිය සතියේ කතා කරපු unit trust ගැන කරපු දැනුම අවබෝධය බෙදාගත්ත වීඩියෝ එකේ ඉතින් කොටස. ඉතින් මේ ඊට ඉස්සෙල්ලා කියනවනේ මම මේ ඇල්ල දිස්ත්‍රික්කයට ඇවිල්ලා ඉන්න මම මේ උඩ roof top එකේ තියෙන එක share කරන්නම්. ඉතින් මේ පේන විදිහ මම මේ roof top එකට ආවා. ඉතින් හරි සීතලයි ලස්සනයි. ලංකාවේ කොච්චර ලස්සන පරිසරවල තියෙනවද අපිට මේ travel කරන්න. travel කරනවා කියලා රටම යන්න ඕනේ නැහැ. ලංකාවේ හුඟක් ලස්සන තැන් තියෙනවා. ට්‍රැවල් කරන්න. ගිසතේ අපි කතා කරා යුනිට් ට්‍රස්ට් එකක් කියන්නේ මොකද්ද? මනි මාකට් සහ ගිල්ඩ් ෆන්ඩ් ගැන පොඩ්ඩක්ම කතා කරා. අද කතා කරන්නේ තව වැදගත් ෆන්ඩ් එකක් යුනිට් ට්‍රස්ට් එකේ ඉක්විටි ෆන්ඩ් එකක් කියන්නේ මොකද්ද? ඉක්විටි ෆන්ඩ් එකක් කියලා හඳුන්වන්නේ ඔබ රුපියල් 5000ක් 10000ක් සමහර කට්ටිය දානවා සමහර 1 මිලියන් 1 බිලියන් ෆන්ඩ්ස් උත් දානවා. ඒ වගේ ෆන්ඩ්ස් දැම්මම ඒ ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පැනි එක ඔබ වෙනුවෙන් කොටස් වෙළඳපොළේ ආයෝජනය කරනවා. කොහෙද? කොටස් වෙළඳපොළේ ආයෝජනය කරනවා. ඒ කොටස් වෙළඳපොළේ ආයෝජනය කරනකොට ඒකට ලැබෙන ලොකුම ප්‍රතිලාභය තමයි ඔබට දැන් කොටසක් සමහරට ඇනලයිස් කරන්න තමන්ටම කියලා ඇනලයිස් කරලා සමහරට වෙලාවක් නැහැ. ඒ වගේ දේවල් තියෙනවා. සහ හැසල් එක රිසර්ච් රිපෝට් කියවන්න බෑ, වෙලා නැහැ. ඉතින් ඒකට පිළියමක් විදියට සහ ඔබ අලුතින් පටන් ගන්න එක්කෙනෙක්ට පොඩි අයිඩියා එකක් ගන්න මේ යුනිට් ට්‍රස්ට් ඉක්විටි ෆන්ඩ් ඉන්වෙස්ට්මන්ට් එක සුදුසු වෙන්න පුළුවන්. එතකොට ඔබට රුපියල් 5000කින් වුණත් 10000කින් වුණත් මේක කරන්න පුළුවන්. එතකොට මේ යුනිට් ට්‍රස්ට් වල තියෙන ඇඩ්වාන්ටේජ් එක තමයි ඔබ මම කලින් කතා කරා වගේ රුපියල් 5000ක් 10000ක් ඔබ ආයෝජනය කරනවානේ. අපි හිතමු රුපියල් 5000ක් හෝ 10000ක් ඔබ දානවා ඉක්විටි ෆන්ඩ් එකට. ඉක්විටි ෆන්ඩ් එකට දාලා ඒ ෆන්ඩ් එකෙන් ඒ ෆන්ඩ් මැනේජර් ඩිසිෂන්ස් ගන්නවා මේ මේ තැන්වල ආයෝජනය කරනවා. එතකොට මේ ආයෝජනය කරන තැන් top 10 list එක generally end of the month fact sheet එකක් කියලා ඒ ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පැනි රිලීස් කරනවා. ඒ ෆැක් ෂීට් එකේ තියෙන කම්පැනිස් ටික බලලා ඔයගොල්ලෝ අවබෝධයක් ගන්න පුළුවන්. හරි මේ මේ කම්පැනිස් වල තමයි මේගොල්ලෝ ආයෝජනය කරලා තියෙන්නේ. ඒතර මුළු ෆන්ඩ් එකේම ලැබෙන ප්‍රතිලාභේ යුනිට් හෝල්ඩර්ස්ලට ප්‍රතිශතයක් විදිහට ලැබෙන. ඒක තමයි තියෙන ඇඩ්වාන්ටේජ් එක. දැන් ඔබ ඒතර ඒ ෆන්ඩ් මැනේජර් ෂෙයාර්ස් buy කරනවා, sell කරනවා, අනේ වගේ දේවල්. ඉතින් එක්තරා සමාගමක් 2020 මට මතකයි ඉතාමත් හොඳ රිටර්න් එකක් ලබා දුන්නා ෂෙයාර්හෝල්ඩර්ස්ට 50% විතර අවුරුද්දට. රයිට්. එතකොට 2020 2021ත් අවුරුද්දට සාමාන්‍යයෙන් 20% 30% වගේ ලබා දීලා තියෙනවා. හැබැයි අපි අර extraordinary growth එකක් ගන්න directly stock market එකේ ආයෝජනය කිරීම සුදුසුයි. මොකද ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභේ සමහරට for example දැන් අපි කතා කරා එක්තරා shipping company එකක් තිබ්බා රුපියල් 4 ඉඳන් 400ට ගියා. දැන් හරියට මේ fund manager මේක pick කරා නම් ඒ unit trust එක manage කරන fund manager pick කරා නම් ලොකු advantage එකක් තියෙනවා. මොකද මේ portfolio එක ලොකු growth එකක් තියෙනවා. ඔයාලට නිකන් බලන් ඉන්නකොට අතට සල්ලි එන ක්‍රමයක්. ඉතින් සමහර කට්ටියට මේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේ සමහර අය ඉතින් මේක ඉගෙන ගන්න එක්කෙනෙක්ට සහ බිසි එක්කෙනෙක්ට even 1 million 2 million invest කරන කට්ටිය ඉන්නවා. ඉතින් දැන් අපි බලන්න ඕනේ මේකේ තියෙන risk එක. risk එක තමයි unit trust fund එක equity fund එකේ දැම්මම සමහරට ඒ fund manager වැරදි decision එකක් ගත්තොත් ඔයාලට ඒක negative එකක් හෝ flat rate එකක් ලැබෙනවා. ඊට අමතරව තියෙන disadvantage තමයි unit trust fund එකේ invest කරද්දී ඔයාලට control එකක් නැහැ. මේ funds invest කරන fund manager ට සහ ඒ ෆන්ඩ් මැනේජ්මන්ට් ඩිවිෂන් එකට අවශ්‍ය විදිහට මොකද මම ෆන්ඩ් මැනේජ්මන්ට් ඩිවිෂන් එකේ සහ ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පැනි එක අවුරුදු ගාණක් බැංකුව සම්බන්ධ ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පැනි එකක ෆන්ඩ් මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවා. ඒකත් එක්කම සමහර විට වැඩ කරනවා කියන්නේ අර මම කලින් කතා කරා වගේ ෆැක්ටරි එක ටී-ෂර්ට් ගරම් කරන කෙනෙක් නෙමෙයි ෆන්ඩ් මැනේජර් කෙනෙක් කියන්නේ. ටිකක් ඊට වඩා බෙනිෆිට් සහ flexibility තියෙන දෙයක්. මොකද තමන්ගේ job එකට CSC දෙනවා නම් job එකක් කියලා නෙමෙයි, ඒකනේ hobby එකක් වගේ කරනවා නම් තමන් ආස දෙයක් funds manage කරන්න හම්බ වෙනවා. fund ගැන කතා කරනවා, funds ගැන stocks ගැන කතා කරනවා, හැමදාම
රටේ ආර්ථික ගැන ඉන්ෆර්මේෂන් අපිට ෂෙයා වෙනවා ඩේලි නොලෙජ් එක එකතු වෙනවා. ඉතින් තමන්ට කැමති ෆීල්ඩ් එක තමන්ට මේ හම්බෙනවනේ. ඉතින් බලන්න දැන් සමර් බොස්ලා දැන් මට හරි සතුටින් මාත් එක්ක මගේ දේවලුත් බෙදාගෙන ඉන්න මගේ සමර් බොස්ලා මට ෆ්ලෙක්සිබිලිටි එක දීලා තියෙනවා. ඉතින් අර බොස් කියලා කියන්නේ සමහරට ඒ බොස් නිකන් යාළුවෙක් වගේ. ඉතින් ඒ වගේ ලෙවල් එකට ගියාම හයි ලෙවල් එකට ගියාම හරි ලෝ ලෙවල් එකේ අර සමහර එක්ස්පීරියන්ස් එක 8-5 කියන්නේ එහෙමයි දැනිත් එකට වහල්කාරී කන්න ඒ වගේ ඉන්න ඕනේ නිකන් යාළුවෙක් විතර වගේ ආශ්‍රය කරන ලෙවල් එකට ගේන්න තමගේ ස්කිල් එක. Right, relationship building, negotiation skills, right? It's a matter of respect. You can't forcefully get respect. You have to gain your respect. And if you want to get respect, you can get free game. So, you have unit trust in a fund, you have advantage. Unit trust funds will invest in the advantages. The first thing is that you have to do fund manager company through professional. එතන මේක සිකියුරිටීස් කමිෂන් එකෙන් මොනිටර් වෙනවා සහ මේ ෆන්ඩ්ස් කෙලින්ම ආයෝජනය කරද්දී ට්‍රස්ටි බැංක් එක තමයි ඩිපොසිට් වෙන්නේ. ට්‍රස්ටි බැංක් එකේ ඩිපොසිට් වෙලා ට්‍රස්ටි බැංක් එකත් හොයනවා මෙයා මේ ෆන්ඩ් මැනේජර් කොහෙද ඉන්වෙස්ට් කරන්නේ, ඔයාගේ සිකියුරිටීස් මේ හරියට ඔයා ඉන්වෙස්ට් කළා සර්ටිෆිකේට්ස් අරගෙන තියනවාද ඒ ඔක්කොම චෙක් කරනවා සහ සෙක් එකෙන් එහෙම නැත්නම් සිකියුරිටීස් කමිෂන් එකෙන් මේක මොනිටර් වෙනවා. ඉතින් මේ ඇඩ්වාන්ටේජස් හින්දා ඔයගලන්ට යුනිට් ට්‍රස්ට් වල ඉන්වෙස්ට්මන්ට් එක ඩයිලූට් කරලා තිබ්බට කමක් නැහැ. හැබැයි කතාවක් තියෙන ඔක්කොම සල්ලි වල තියන්න එපා කියලා. ඒ නිසා ඩයිලූට් කරද්දී රියල් එස්ටේට්, ගෝල්ඩ් ඒ වගේ දේවල් වලටත් යන එක සුදුසුයි. හැබැයි ඒවට සමහර දාන එක ලොකු කැපිටල් එකක් ඕනේ. ඒ කැපිටල් එක හදාගන්න පුළුවන් විදිහ තමයි මේ ෆන්ඩ්ස් ගැන කතා කරේ. යුනිට් ට්‍රස්ට් ෆන්ඩ්ස් වල මික්ස් ෆන්ඩ්ස් කියලා තියෙනවා. ඒකට මික්ස් ෆන්ඩ්ස් කියන්නේ ඒ මික්ස් ෆන්ඩ් එකේ බලන්න ඕනේ ඔය ඉක්විටි කියන්නේ ෂෙයාර් මාකට් මාර්කට් තියාගන්න. ගිල්ට් කියලා නමක් තිබ්බොත් ඒක කියන්නේ ට්‍රෙෂරි බිල් සම්බන්ධ බාණ්ඩාගාර බැඳුම් කර බාණ්ඩාගාර බිල්පත් ගවර්න්මන්ට් එකෙන් ඉෂු කරන එක. ඊට පස්සේ ඊළඟ දේ ඔයාලා පේන ලස්සන තැනක් තියෙනවා මේ වලාකුළු ඇවිල්ලා තියෙනවා මේ කන්දත් එක්ක මම මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මේ ලාවට දැක්ක. ඊළඟ දේ තමයි මනි මාකට් ෆන්ඩ් එකක් කියන්නේ ඔබේ සල්ලි ඔබ වෙනුවෙන් ආයෝජනය කරන්නේ මේන්ලි ෆික්ස් ඩිපොසිට්ස්, corporate papers, debentures අනේ වගේ දේ. ෆැක්ට් ෂීට් එකේ මේ ඔක්කොම විස්තර තියෙනවා මේ කියවන්න. ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපි WhatsApp group එකකට join වෙන්න පුළුවන්. join වෙලා ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒකට යොමු වෙන්න පුළුවන්. ඊට අමතරව මතක් කරනවා අපේ wealth management online courses තියෙනවා. දැන් අලුත්ම ක්‍රමවේදයකට high quality සහ ඔගලන්ට ඕනම වෙලාවක බලන්න පුළුවන් විදිහට ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. ඒ නිසා ඒකට join වෙන්න කියලා ආරාධනා කරනවා. mastermind team එකට 0765678784 දුරකථන WhatsApp පණිවිඩයක් දීලා විස්තර දැනගන්න පුළුවන්. ඒ සම්බන්ධව ඒකෙන තව දුරට අපි කතා කරමු. right. ඉතින් මම හිතනවා ඔගලන්ට පැහැදිලි කියලා unit trust සම්බන්ධව තවත් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් පල්ලෙන් comment එකක් දාන්න පුළුවන් වෙලාවක මම reply කරන්න. ඉතින් ඔබ සියලු දෙනාටම ෆයිනන්ෂල් ෆ්‍රීඩම් එක මූල නිදහස ලබා ගැනීමේ අරමුණ කරා යාමට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම ජය වේවා.